බදවසක්කොයාලට ඔන්න අදමම මේ ශැම්පපුබෝතල් පෙන්නුවට ශැම්පපු ගැනනෙමේ අද කතා කරන්න යන්නේ. ඉතින් මේ පෙනෙන්නේ ශැම්පපු බෝතලයක් සහ කණඩිෂණ එකක් හැබැයි අදමම කියන්න යන්නේ ශැම්පපු ගැනෙමේ. නමුත් විශේෂෙන්ම කියන්න ඕනේ මේවා දකින පැල්මොලිවුවර්ගය ඉතාමත් හොඳ ශැම්පපු එකක්. නමුත් අද මම කියන්නේ මොකද හැමතිස්සෙම අපි හිසකෙ සෝධන විට ශැම්පු කණ්ඩිචින භාවිතා කරනවා. ඒ වගේම මම කියන්න යන්නේ සතියකට වරක්වත් ඔයාට පුළුවන්නම් දේශීය දේවල් භාවිතයෙන් ඒ කියන්නේ ගොඩපර, උළුහාල්, බෙහෙත්නෙල්ලි මුකුණුඇන්න කොහොඹ, ගොටුකොල කරපිංචා කළුදුරුවගේ දේවල්වලින් ශැම්පපුඇතුර වගේම වාට පුළුවන් හිසකෙස්වලට ගල්වලක් පැභාගයක් අතර සිට එම හිසකෙස් සෝදලා හරින්න. ඉතින් මේ මම කිව්ව ද්‍රව්‍යවලින් වාට පුළුවන් ශැම්පපුුවතුරෙකක් වගේම නෝමල් තම්බලගන්න වතුරෙකක් ුුණත් ඔවාගේ හිසකෙස්වලට ආලේප කරන්න. ඉතින් එසේ ආලේප කරලා අඩුම පැකාලක් පැභාගයක් ඉඳල හේදුවත් එහිතින සාරවත්ගුණේ වගේ හිසකෙසුරාගන්නවා. එවිට වෙන්නේ ඔවාගේමි දිරා ඇති අගගිසි පැලුණු කෙස්ගස් නීරෝගීව වර්ධනයවීමක් වටි ඉක්මනින් බලාගන්න පුළුවන්. මොකද ශැම්පපු අපි දිනපතා භාවිතා කරනවා. සමහරවිටක අපේමි කට්ටිය කණඩිෂණ භාවිතා කරන්නේ නැහැ. එහෙම කරනව නං එක වැරදි. මොකද ශැම්පපු එකක් භාවිතා කරයින් පස්සේ අනිවාරෙන්ම, ිෂත් කරන්න ඕනෙමයි. ඉතින් එවැනි දේවල් නොකරන විට අපේ හිසකස් අගිසි පැලෙනවා හිසකේස් ඉක්මනින් හොඳ වර්ධනයක් බලාගන්නත් බැහැ. එවිටති කියයන්න කරන්න තියෙන්න එකමදේ තමයි පමාර කිව්වදරාාව්‍ය වලින් සතියකට වරක්වත් අපි අඩුම තෙල්ලෙකක්ත් හදලවලුවටගානවන හරිම නිරෝගී සම්පන්නව වාට වගේ හිසකෙස් හොඳ කලුපාටට ගනව බලාගන්න පුළුවන් ඉක්මං වර්ධනයක්. හිසකෙස්වලට තෙල් භාවිතය කොත්තරම් වැදගද්ද කියනව නම් සමහර හොඳ තෙල් භාවිතා කරනකොට හිසකෙස් අනිවාරෙන්ම ගණකම්ම නිරෝගීව ඉක්මණින් වර්ධනයක් වගේම අගිසි නොපැලුණු. හිසකෙස් අක්කලට පැසීම නවත්වා දිදුලන නිරෝගී හොඳ කළුපාටට කෙස් කලබක් ඔයාටත් ලබාගන්න පුළුවන්. ඒක හින්දයි මම ඔයාට මේ ගැන අද විස්තර කරන්නේ. ඒක නිසාම අද මමෝවාට උදාහරණයක් විදියට ගොඩපරවලින් කොහොමද ඕගේ හිසකෙස් වලට වතුරකක් කදාගන්න විදිහ කියලා දෙන්නම් හැබැයි මම් මේ ශැම්පපු බෝතල් දෙක පෙන්නවාට අදමට ඉක්මනින් ගොඩ පරහවාගන්න බැරිවුනා නමුත් ඔගොලොන්ට ගොඩ පරහවාගන්න පුළුවන් ඔය බෙත් බඩු කඩවල්වලට උත් කිවෝතින් එ ගොල්ලු ඉක්මනින් ගෙනල්ල දෙනවා නමුද ගාමක ඉන්නවාන ඔයාට ඒත් ගොඩපරගෙඩි දෙක කොයාගන්න හැකියාව තියෙනවා. ැත්නම් වාට පුුවන් වාගේ දන්න කියනයාලුව එට උනත් කියලා ගොඩ පරගෙඩි දෙග කොයාගන්න. මෙන්න මීවිදිර සමයි? ර ශැම්ප එකහවත් ගොඩපර වතුරක අපේ ඔළුවටගා ගන්න හදාගන්නේ. ඉතින් පළමුෙන්ම ගොඩපරගෙඩි දෙක හොඳින් කපාගන්න සාමාන්‍යෙන් භාජනයට කපලදාලා ඒක වැහෙන්න්න ඉතින් ගොඩපරගෙඩි දෙයක් යන සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයක් එන්නේ ඉතින් ඒකට මිල්ලිර පන්සීයක විතර වතුරටිකක් දමලා එයටම පුළුවන් උළුහල් මේස හැඳි දෙකක්කොයි නෙල්ලි ගෙඩි තුනකුයි දමලා ඒමම. න්න ඉතින් තම්බනකොට පැබාගයක් විනාඩී හතලස්පාකක් අතරවිතර කාලයක් තම්බගන්න වතුර මදී වගේ නම් තව මිල්ලීට දෙසිය පනහක් එකතු කරගන්න. ඉතින් ඒ යම්තාක් දුරට පැසීගෙන එනකොට එකනෙ හිදෙනවා මිල්ලීට දෙසයක් වගේ ප්‍රමාණයක් ඉතුරු කරගෙන ඒටිකේ හිමම හිඳන්න හරින්න. ඉති නීට පස්සේ ඒ වතුරකවාට පුළුවන් ෆ්‍රිජ්ජකේ යටකොටසේ තභාගන සති දෙකක් සති තුලක් වනත් ඔළුවට ගන්න ගන්න. ඒක ගාන්න ගන්න ගොට වඩ පුළුවන් හොඳ ශැම්පුව එකක් බික්ස් කරලවුනත් ඒ ඔළුවට ගන්න ඉතින් උගොල්ලො දන්නවා සමහරස්භාවික දේවල්වල ශාකසාරභාව අපේ ඔළුවට ඉක්මණින් උරාගන්නවා ඉතින් ඒ වගේ දෙයක්ත්තමයි ගොඩපර කියන්නේ. ඉතින් ගොඩපරවලින් හිස්වොරි විතරක්ම නෙවේ ඉවත් වෙන්නේ. ඉතින් අපිට පුළුවන් හොඳ ගණකං කෙස් කලබක් ලබා ගන්නන්. ඔබටೆ सुब දವசா.